ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. 2020 පෙබරවාරිදා 4 වනදා සිට පෙබරවාරි 20 වනදා දක්වා සතියේ ලග්න පලාපල දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා අපගේ YouTube චැනලේ subscribe කරන්න. ඒ වගේම ලග්න පලාපල දාපසැනින් ඔබ වෙතටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. මේෂ ලග්නය රැකියාවේ වෙනසක් මේ සතිය තුළ සිදුවේවි. වෙනදාට වඩා වැඩ කටයුතු වල වෙනසක් සිදු කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳුග්‍රහය 6 7 8 9 කියන භවස්ථාන වල ගමන් කරනවා. අතමිට මුදල් ගැවසෙන කාලයක් වුණත් නොසිතූ විදිහට වැයපස අධික වන අන්දමේ කටයුතු කීපයක්ද යෙදෙනවා. ඒ වගේම ගනුදෙනු වලට අත ගැසීමද ඒ තරම් යහපත් කාලයක් නම් නොවෙනවා. නමුත් අමතර ලැබීම් වලට හිමිකම් ඇති කරනවා. හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් නම් පාඩු සිදු කරනවා. රැකියාවේ කටයුතු වල වෙනස්කම් කිහිපයක් සිදු කරන බවකුත් පෙන්නුම් කරනවා. පවුලට සම්බන්ධ ඥාතියෙකුගේ දිරස්වීමක් සිදුවන කාලයක් විදිහට තමයි මේ සතිය පෙන්නුම් කරන්නේ. විදෙස් ලැබීමකට නම් හිමිකම් තියෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අය 7යි, ඒ වගේම වැය 3යි. ඕනෑම සුබ මොහොතකට, සුබ කටයුත්තකට, සුබ වර්ණයේ විදිහට ලාදම් වර්ණය යොදා ගන්න. ඒ වගේම සුබ අංකය, එහෙම නැත්නම් ජය අංකය අංක 4. ඕනෑම සුබ කටයුත්තක් සාර්ථක කරගන්න සුබ දවස බ්‍රහස්පතින්දා. වෘෂභ ලග්නය වාහන ගනුදෙනු පිළිබඳව මේ සතියේ ඔබට පෙන්නුම් කරනවා. වෙනදාට වඩා අවිවේකී සතියක් වන අතර සඳුග්‍රහය 5, 6, 7, 8 කියන භවස්ථානවල ගමන් කරනවා. පවුලේ ගැටලු කීපයක් වෙනුවෙන් මූලික වීමට සිද්ධ වෙන අතර තමාට වැඩිහිටියෙකුගේ දෝෂාරෝපණයකට ලක්වීමට පවා සිද්ධ වෙනවා. නිතර මනසට පීඩාකාරී විදිහට කටයුතු කීපයක් සිදු වෙනවා. රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටුදායක පුවතක් පවා අසන්න ලැබෙනවා. විදේශගත හිතවතෙකුගේ හමුවීමක් සිදු වෙන ඉඩකඩ පවතිනවා. නිතර පදිංචි ස්ථානයේ පිට වාසයට කරුණු ඇති කරනවා. වාහන ගනුදෙනුවක් පිළිබඳව කල්පනාකාරී විය යුතු කාලයක්. ඒ වගේම විදෙස් ලැබීමකටද කරුණු සිදු වෙනවා. ඔබගේ අය 6යි, වැය 5යි. ඕනෑම සුබ කටයුත්තකට ඔබගේ සුබ වර්ණයේ විදිහට කහ වර්ණය යොදා ගන්න. ජය අංකය අංක 5. ඔබගේ ඕනෑම සුබ කටයුත්තකට සුබ දවස විදිහට බදාදා දවස යොදා ගන්න. මිතුන ලග්නය අතේ ආබාධයක් හටගන්නා සතියක් විදිහට මේ සතිය හඳුන්වන්න පුළුවන්. සිතේ නොසන්සුන් භාවයකින් කටයුතු කරන කාලයක් වන අතර සඳුග්‍රහය 4, 5, 6, 7 කියන භවස්ථානවල ගමන් කරනවා. ගනුදෙනුවක් පියවා ගැනීමට හිතවතුගේ සහාය පැතීමට ඔබට සිද්ධ වෙනවා. නොසිතූ ලෙස නීති ගැටලුවකට මැදිවීමට ඉඩකඩ පවතිනවා. කල්ගත වුණ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරනවා. පියපස ඥාතියෙකුගේ පිළිබඳ සිත් කලගෙන අන්දමේ පුවතක් අසන්න ලැබෙනවා. නිතර තමා ළඟින් ඇසුරු කරන කෙනෙකු පිළිබඳව කල්පනාකාරී වෙන්න. වාහන ගනුදෙනුවක් වෙනුවෙන් මෙහෙසීම් වැඩි කරන කාලයක්. හදිසියේ හටගන්නා අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්නත් සිද්ධ වෙනවා. සති අන්තයේදී මෙතෙක් හිමි නොවන ණය මුදලක් ලැබීමට ඔබට හිමිකම පවතිනවා. ඔබගේ අය 6, වැය 4යි. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ වර්ණය වෙන්නේ කොළ පැහැය, ජය අංකය අංක 6. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා ජය දිනය වන්නේ සඳුදා දිනය. කටක ලග්නය සැලසුම් වල වෙනසක් සිදුවන සතියක් තමයි මේ සතියේ ඔබගේ ලග්නයට පෙන්නුම් කරන්නේ. නීති ගැටලුවක් විසඳා ගැනීමට වැඩිහිටි සහාය පතන කාලයක් වන අතරම සඳුගේ ගමන 3, 4, 5, 6 කියන භවස්ථානවල සිදුවනවා. නිතර වයසෙන් අඩු අය සමග ඇසුරට මඟ සැලසෙන කාලයක් වෙනවා. ඒ වගේම වෙනදාට වඩා අවිවේකී බවක් ඇතිවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදෙනවා. විදේශ බලාපොරොත්තුවක් ඉටවනු ලකුණු තමයි පෙන්නුම් කරන්නේ. රැකියා ස්ථානය සම්බන්ධ වෙනස් කීපයක් සිදු කිරීමටත් ඉඩකඩ පවතිනවා. පවුලේ ඉදිරි සැරසුමක් වෙනසකට ලක් කරනවා. ඒ වගේම අඹු සැමි සිත් කලකිරීමකට භාජනය වන අන්දමේ කටයුතු කිහිපයක්ද සිදුවෙන්න ඉඩ තියෙනවා. දරුවෙකුගේ හිතුවක්කාරයේ කටයුතු කිහිපයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරනවා. ඔබගේ අය 7යි, වැය 4යි.
ඔබගේ ඕනෑම සුභ කටයුත්තක් සඳහා සුභ වර්ණය වන්නේ තැඹිලි පැහැයයි. ජය අංකේ අංක 8. ඕනෑම සුභ කටයුත්තක් සඳහා සුභ දවස වන්නේ සිකුරාදා දිනයයි. සිංහ ලග්නය රැකියාවේ වගකීම් පිළිබඳව තමයි මේ සතියේ ඔබට පෙන්නුම් කරන්නේ. අමතර ගමන් බහුල කරන කාලයක් වන අතර සඳුගේ ගමන 2, 3, 4, 5 කියන භවස්ථානවල ගමන් කරනවා. පවුලේ දියුණුව සම්බන්ධ විශේෂ පියවර කිහිපයක් ගැනීමට සිදුවන කාලයක් තමයි මේ කාලය. දරුවෙකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පවා සිදුවෙනවා. අසල්වැසියෙකු සමග වචන පාවිච්චියේදී නම් ඔබ කල්පනාකාරී වෙන්න. වරින් වර කකුලේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිද්ධ වෙනවා. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති විදේශගත වීමකට හිමිකම් තියෙන කාලයක් වෙනවා. රැකියා ස්ථාන සම්බන්ධ වගකීම් නම් වැඩි කරනවා. දුර ගමන් ඇවිදිලි ආදිය සීමා කිරීමෙන් තමාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හරවා ගැනීමේ හැකියාවක් ඔබට පවතිනවා. අලුත් ව්‍යාපාර කටයුත්තකට මඟ සැලසෙන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඔබගේ අය 8යි, වැය 7යි. ඕනෑම සුභ කටයුත්තකට ඔබගේ සුභ වර්ණය වන්නේ කහ වර්ණය. ජය අංකය අංක 7. ඕනෑම සුභ කටයුත්තකදී බදාදා දිනය යොදා ගැනීමෙන් ඔබගේ කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමේ හැකියාව ඔබට පවතිනවා. කන්‍යා ලග්නය අතමිට මුදල් ගැවසෙන සතියක් විදිහට තමයි මේ සතිය හඳුන්වන්න පුළුවන්. යටපත් වුණ බලාපොරොත්තු කිහිපයක් ඉටු කරමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ මේ සතිය ආරම්භ වන්නේ සඳු 1, 2, 3, 4 කියන භවස්ථානවල ගමන් කිරීමෙන්. ඒ වගේම සෙම් රෝග බහුල කාලයක් වෙන නිසා ජලය සම්බන්ධ කටයුතු වලදී කල්පනාකාරී වෙන්න. ඔබගේ සහෝදරියක සමග සිත් නොහැඳකමක් මගහැරීවන අන්දමේ කටයුතු කිහිපයක් සැලසෙන අතර නිතර තමාගේ ශරීර සෞඛ්‍ය පිළිබඳවත් ඔබ සැලකිලිමත් විය යුතු කාලයක් තමයි මේ. සතිය මැද කාලයේදී තැන්පත් ධනය තර කර ගන්න පුළුවන් මාර්ග සැලසෙනවා. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරන කාලයක්. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අන්දමේ කටයුතු කිහිපයක් සැලසෙනවා. ඔබේ අය 6යි, වැය 4යි. ඔබේ ඕනෑම සුභ කටයුත්තකට සුභ වර්ණය වන්නේ දම් පැහැය. ඔබේ ජය අංකය අංක 9. ඔබේ සුභ දවස බ්‍රහස්පතින්දා. තුලා ලග්නය දරුලාභ හිමිවන සතියක් විදිහට තමයි මේ සතිය පෙන්නුම් කරන්නේ. අභිවේකී භවින් යුක්තව සතිය ආරම්භ වන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12, 1, 2, 3 කියන භවස්ථානවල ගමන් කරනවා. නිවසේ දානමය කටයුත්තකට මඟ සැලසෙන කාලයක්. පවුලේ වැඩිහිටි ඥාතියෙකු වෙනුවෙන් නැප උපස්ථාන කිරීමටත් අවස්ථාව උදා කරනවා. හදිසි වී තීරණ ගැනීමෙන් තමාට අවශ්‍යදායක තත්ත්වයක් උදා කරයි. පවුලට අලුත් ඥාතියෙකු සම්බන්ධ වෙන්න පුළුවන් කාලයක් මේ කාලය. සතිය මැද කාලයේදී නිවාස අලුත් වැඩියාවක් වෙනුවෙන් මෙහෙසීම් ඇති කරනවා. රැකියා ස්ථානය සම්බන්ධ කටයුතුවලදී තමාට වගකීම් වැඩිවන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරනවා. දරුලාභ හිමිකම් ඇති අයට යහපත් කාලයක්. නීති ගැටලුවකට මැදිවීමට ඉඩකඩ ඇති කාලයක් නිසා ඒ පිළිබඳව ඔබ අවධානයෙන් යොමු වෙන්න. ඔබගේ අය 7යි, වැය 4යි. ඔබගේ ඕනෑම සුභ කටයුත්තක් සඳහා සුභ වර්ණය වන්නේ තැඹිලි පැහැයයි. ඔබගේ ජය අංකය අංක 7. ඕනෑම සුභ කටයුත්තක් සඳහා සිකුරාදා දිනය යොදා ගැනීමෙන් ඔබට සුභඵල උදා කර ගැනීමේ හැකියාව පවතිනවා. වෘශ්චික ලග්නය උගුරේ වේදනාවක් ගෙන දෙන සතියක් විදිහට මේ සතිය ඔබට හඳුන්වන්න පුළුවන්. එදාට වඩා අතමිට මුදල් ගැවසෙන කාලයක් වන අතර සඳුගේ ගමන 11, 12, 1, 2 කියන භවස්ථානවල ගමන් කරනවා. විශේෂ සැලසුමකට මඟ සැලසෙන කාලයක්. අසල්වැසියෙකු සමග සිදුවන බහින්බස් වීමක් දුරදිග යාමට ඉඩකඩ තියෙනවා. නිතර තමා සොයාගෙන එන හිතවතුකු පිළිබඳව කල්පනාකාරී වෙන්න. තැනතන ඇවිදිලි වැඩිවන අන්දමේ කටයුතු කිහිපයක් යෙදීමට ඉඩකඩ පවතිනවා. විදේශගත හිතවතුකගේ උපකාරයක් හිමි කරනවා. වරින් වර මතුකරන සෙම් රෝගයක් හෝ උගුරේ වේදනාවක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙනවා. ඒ වගේම නිතරම ගුප්ත කටයුතු වලින් පිහිට පතන බවක්ද පෙන්නුම් කරනවා. නිතර වයසෙන් නඩු අය සමග ඇසුරට අවස්ථාව සැලසෙන අතර
රැකියාවට අමතරව ආදාය මාර්ග කිහිපයක් වුණත් ඒවා ඒතරම් දුරට සාර්ථක නොවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඔබගේ අය 8යි වැය 4යි. ඔබගේ ජය වර්ණය තැඹිලි පැහැය. ඔබගේ ජය අංකය අංක 6. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ දවස වන්නේ බ්‍රහස්පතින්දා දිනය. ධනු ලග්නය අබුසැමි සුහදතාවය වර්ධනය වන සතියක් විදිහට මේ සතිය හඳුන්වන්න පුළුවන්. අවිවේකී සතියක් වන අතර සඳුගේ ගමන 10, 11, 12, 1 කියන භවස්ථානවල ගමන් කරනවා. විශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානම් වන කාලයක්. නිතර පවුලේ වැඩිහිටියෙකු පිළිබඳව සැලකිලිමත් වන්න. හදිසි ගණදෙනුවකට මඟ සැලසෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. පිනට දහමට ලැබිව කටයුතු කරන අතර ශාරීරික වෙහෙස මහන්සියව ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක්ම සැලසෙනවා. හැකියා ස්ථාන සම්බන්ධව ඇතිවලා තිබුණ අවිවේකී බව මගහැරී යන අතරම තනතුරු ලාභ හිමිකම් ඇති අයට වාසි කීපයක්ම සැලසෙනවා. සතිය මැද කාලයේදී අඹුසැමි සුහදතාවයට කරුණු සැලසෙන අතර මෙතෙක් පැවති ගැටලුවක් නිරවුල් වීමටද මඟ සැලසෙනවා. ඒ වගේම දරුවෙකුගේ විශේෂ ජයග්‍රහණයක් පිළිබඳව සතුටු වීමට අවස්ථාවද උදා කරනවා. ඔබගේ අය 6යි වැය 4යි. ඔබගේ ඕනෑම සුබ කටයුත්තකට සුබ වර්ණය වන්නේ කොළ පැහැය. ජය අංකය අංක 6. ඔබගේ ඕනෑම සුබ කටයුත්තකට සුබ දිනය වන්නේ සඳුදා දිනය. මකර ලග්නය දානමය පින්කමක් සිදුවන සතියක් විදිහට තමයි මේ සතිය හඳුන්වන්න පුළුවන්. නිතර උදාසීන ගති පැවතුම් ඇති සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය 9, 10, 11, 12 කියන භවස්ථානවල ගමන් කරනවා. පවුලේ වැඩිහිටියෙකු පිළිබඳව වෙනදාට වඩා විමසිලිමත්ව කටයුතු කිරීමට සිද්ධ වෙන කාලයක්. උත්සාහයෙන් කටයුතු කළත් ඒවාට සාර්ථක ප්‍රතිඵල අත් නොවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. අඹුසැමි සුහදතාවයට බාධාගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ කඩ පවතිනවා. කල්ගත වුණ ණය මුදලකින් නිදහස් වීමට මඟ සැලසෙනවා. ඒ වගේම නීති ගැටලුවකට මැදිවීමට ඉඩ කඩ පවතින අතර මව්පස ඥාතියෙකු නිසා කරදරකාරී බවක් ඇති කරනවා. නිවසේ 19 වින්කමකට කටයුතු සූදානම් වන ලකුණු තමයි පෙන්නුම් කරන්නේ. සහෝදර මත ගැටුමකට දුරදිග යා හැකි කාලයක් නිසා ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න. ඔබගේ අය 8යි වැය 7යි. ඔබගේ ජය වර්ණය කහ පැහැය. ජය අංකය අංක 3. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ දවස වන්නේ සිකුරාදා දිනය. කුම්භ ලග්නය විශේෂ හිතවතුකු හමුවන සතියක් තමයි මේ සතියේ පෙන්නුම් කරන්නේ. වගකීම් බහුල කරමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබගේ සඳුගේ ගමන 8, 9, 10, 11 කියන භවස්ථානවල සිදුවෙනවා. පවුලේ කටයුතු පිළිබඳව වෙනදාට වඩා උනන්දුවක් දැක්විය යුතු කාලයක්. පවුලට සම්බන්ධ ඥාතියෙකුගේ දුරස්වීමක් සිදුවන අන්දමේ කටයුතු කීපයක්ද සැලසෙනවා. සතිය මැද කාලයේදී වරින් වර මතුකරන යටිබඩේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙනවා. පෙම්වතුන් අතර මත ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති කාලයක්. රැකියා ස්ථානයේ කටයුතු සම්බන්ධ ගැටලුකාරී බවක් ඇතිවන අන්දමේ කටයුතු කීපයක්ම යෙදෙනවා. නිතර ගේන් තැන ස්වභාවයකින් කටයුතු කරන කාලයක් වන අතර ණය මුදලක් පිළිබඳව බලාපොරොත්තුවෙන් කල් දැමීමට සිද්ධ වෙනවා. විශේෂ හිතවතුකු තමා සොයාගෙන එන කාලයක් තමයි මේ සතියේ පෙන්නුම් කරන්නේ. ඔබගේ අය 7යි වැය 4යි. ඔබගේ ජය වර්ණය ලා නිල් පැහැය. ජය අංකය අංක 4. ඔබගේ ඕනෑම සුබ කටයුත්තක් සඳහා සුබ දවස වන්නේ සිකුරාදා දිනයයි. මීන ලග්නය ආගමික සහන පතන කාලයක් විදිහට තමයි මේ සතිය හඳුන්වන්න පුළුවන්. දුරගමන් යෙදෙන කාලයක් වන අතර සඳුගේ ග්‍රහ ගමන සිදුවන්නේ 7, 8, 9 සහ 10 කියන භවස්ථානවලයි. සැලසුම් සහගත කටයුතු කිහිපයකටම සම්බන්ධ වීමට සැලසෙන කාලයක්. උස්සිස්ථාන සම්බන්ධ කටයුතු වලින් වැළකී සිටීම යහපත්. අධ්‍යාපන කටයුත්තක් හේතුවෙන් දරුවෙකුගේ දුරස්වීමක් සිදුවෙනවා. වරින් වර ආගමික සහන පතන කාලයක් වෙනවා. ගෘහ ජීවිතයේ කටයුතු සම්බන්ධව අවිවේකී බවක් ඇති කරවනවා. සතිය මැද කාලයේදී නිතර නිතර හටගන්නා ධන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිද්ධ වෙනවා. රැකියා ලාභ හිමිකම් බලාපොරොත්තු වන අයට ඒතරම් සුබදායක කාලයක් නම් නොවෙනවා ඇති. හදිසියේ සිදුවන වාහන ගනුදෙනුවකින් වාසි කිහිපයක්ම සැලසෙන අතර
පැරණි හිතවත්කමක් අලුත්වන ලකුණු දෙන්නුම් කරනවා. පවුලේ මතභේදයක් මගහැරී යන කාලයක් විදිහට මේ සතිය තුළ ඔබට පෙන්නුම් කරනවා. ඔබගේ අය 7යි රැය 6යි. ඔබගේ සුභ වර්ණය දම්පැහැය. ජය අංකය අංක 2. ඕනෑම සුභ කටයුත්තක් කිරීම සඳහා ඔබගේ සුභ දවස වන්නේ බ්‍රහස්පතින්දා දිනය.